දේශපාලනයට කාන්තා දායකත්වය ඉහළ නැංවීම සියලු දෙනාගේ වගකීමක් ජනපති අවධාරණය කරයි. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ඉතුරුම් පොලි අනුපාත ගැන තීරණයක්. 2024 සඳහා ලබා දී ඇති ආයෝජන ඉලක්කය වසර අවසන් වන විට තෙගුණ කළ හැකි බවට ආයෝජන ප්‍රවර්තන රාජ්‍ය අමාත්‍යවරයා පවසයි. ඊශ්‍රායලයට ඇමරිකාවෙන් දැඩි චෝදනාවක්. අයිබෝවන් ශ්‍රද්ධා රූපවාහිනී සති අන්ත 12:30 ප්‍රවෘත්ති විකාශය සමගින් මම හසිත් මතුරංග. ප්‍රථමයෙන් දේශය පුවත්. කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා රජය විසින් 50 කෙටුම්පත් දෙකක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. DP Education විසින් සංවිධානය කර තිබූ වැඩසටහනකට එක්වෙමුණුයි ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ. විශේෂයෙන්ම කාන්තාවන්ගේ හිංසනය පාලනය කරන්න අඩු කරන්න නවත්තන්න. කාන්තා අයිතිවාසිකම් ගැන අපි ව්‍යවස්ථාවට ඇතුල් කරාට ඒවා නීතියේ තිබුණාට කොහොමද මේ හිංසනය නවත්තන්නේ? ගමන් බිමන් යනකොට පාසලක් ඇතුලේ ප්‍රසිද්ධ ස්ථානයක කොහොමද කාන්තා හිංසනය නවත්තන්නේ? එහෙනම් මේ මාර්ගයෙන් පළමුවෙන්ම ඒ කාන්තා හිංසනය නැති කරන මාර්ගයේ අපිට විශාල සංඛ්‍යාවට දැනුවත් කරන්න පුළුවන්. ඒක ඉදිරියට ගෙනියන්න. මොකද මේ රටේ කාන්තා හිංසනය නවත්තන්න අපි කැප වෙලා ඉන්නවා. මේ කාන්තා අයිතිවාසිකම් ක්‍රියා කරන්න. ඒත් ඒක වචනෙට සීමා කරන්න බෑ. සමහර පවුල් ගෙනිච්ච කාන්තාවන් නිසා, අම්මා නිසා නැත්තම් අද ඒ පවුල් එහෙම තියෙන්නේ නැහැ. ඒක ආරක්ෂා කරලා දුන්නා. හරි දුක් වින්දා. තමන් ආහාර ගන්න නැතුව අනික් අයට ආහාර දුන්නා. ඒ නිසා දැන් අපි මේ ආර්ථික අර්බුදයෙන් ගොඩෙන්ට පළවෙනි පියවර ගන්න අවස්ථාවේදී කාන්තාවන්ගේ අයිතිවාසිකම් ශක්තිමත් කරන්නත් කියලා තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා පාර්ලිමේන්තුවට අපි දැන් 52ක් ඉදිරිපත් කළා. කෙටුම්පත් දෙකක්. එකක් තමයි කාන්තාවන් සවිබල ගැන්වීමේ 50 කෙටුම්පත. දෙවැනි එක තමයි ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානත්වයේ 50 කෙටුම්පත. මේ දෙකෙන්ම කරන්නේ එක පළමුවෙන්ම කාන්තාවන්ගේ සවිබල ගන්නවන්ට කොමිසමක් පත් කරනවා. ඒකට කාන්තාවන් තමයි ඉන්නේ සමාජිකයන් හැටියට. එහෙනම් ඕනෑම ප්‍රදේශයක ඕනෑම ස්ථානයක කාන්තාවන්ට හිංසනයක් වෙනවා නම්, අවහිරයක් වෙනවා නම්, කාන්තා සමානත්වයේ නැත්තම් කාන්තාවන් සවිබල ගැන්වීමට විරුද්ධව ක්‍රියා කරනවා නම් මේ කොමිසම මාර්ගයෙන් අපිට පුළුවන් ඒ ප්‍රශ්න වලට විසඳුම් ලබලා දෙන්න. කාන්තාවන් නැත්ත වශයෙන්ම පහළ තට්ටුවේ තියන්න බෑ. අධ්‍යාපනය ලැබනකොට ඇත්ත වශයෙන්ම සමහර විෂයන්වල සාර්ථකම කණ්ඩායම තමයි කාන්තාවන්. එහෙනම් Tamante ඒ ශක්තියෙන් ඉහළට යන්න අවස්ථාව තියෙන්න ඕනේ. අපි නොදකින බාධාවන් තියෙන එක ඉවත් කරන්න තමයි ඒ බලාපොරොත්තු වෙන්නේ. දෙවනුව ස්ත්‍රී පුරුෂ සමාජභාවී සමානත්වය. ඒක ඇත්ත වශයෙන්ම ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒ සඳහා වෙනම මණ්ඩලයක් තියෙනවා. ඒ දිහා බලලා ක්‍රියාත්මක කරන්න. මේ දෙක පස්සෙන් ඉන්නේ පාර්ලිමේන්තුවේ කාන්තා සංසදය. එහෙනම් ඒ සංසදයෙන් තමයි ඒ වැඩ කටයුතු කරගෙන යන්න බලාපොරොත්තු වෙන්නේ කතානායකතුමාගේ ආධාර ඇතුව එන මාසේ ජූනි මාසේ නැත්තම් ජූලි මාසේ මේ කෙටුම්පත් දෙකම සම්මත කරන්න. එහෙනම් අවුරුදු 20කට 25කට පස්සේ කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් මේ 50 මෙතන ගෙනත් තියෙනවා. මම බලාපොරොත්තු වෙනේ 50 වලින් තවත් අලුත් නීති ලැබෙයි කියලා. වසර දෙකකට පෙර පැවති තත්ත්වයට වඩා 200%කින් රටේ ආයෝජන පරිසරයේ යහපත් අතරපත් වී ඇති බව ආයෝජන ප්‍රවර්තන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුකම මහතා පවසනවා. ඔහුගේ විසින් වසරේ මුල් භාගයේ රටේ තිබුණු තත්ත්වයන් සමග මාස 6ක අවුරුද්දක් තමයි අපිට ඔහුගේ වසරේ තිබුණේ මේ ආයෝජන කටයුතු පිළිබඳව කටයුතු කිරීම සඳහා. නමුත් ඒ මුල් භාගයේ සිදුවෙච්ච වෙනස්කම් වල ප්‍රතිඵලයක් හැටියට ඒ මාස 6 කොටසේ විතරක් අග කාර්තුවේ විතරක් අපිට $1.8 billion ආයෝජන අසංකරන්න හැකියාව ලැබුණා. 2023 වසර සඳහා 2023 වසරේ අසංකරණ ආයෝජන ඒ වසර තුළම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. දැන් තමයි ඒවා භූමියේ ක්‍රියාත්මක වෙනවා. උදාහරණයක් හැටියට ICT Holdings නැත්නම් වෙල්කම් හොටෙල්ස් කියන පහුගිය දවස්වල විවෘත වෙච්ච තරුම්බහේ විශාල හොටල් සංකීර්ණය එතනින්ද විවෘත කිරීමට තියෙන වෝටර් ෆ්‍රන්ට් රෙසිඩෙන්සීස් ව්‍යාපෘතිය වගේ ව්‍යාපෘති ඒ පහුගිය වසරේ $1.8 billion අයත් ව්‍යාපෘති හැටියට අපිට ගන්න පුළුවන්. ඊට අමතරව කොළඹ නොපෙනෙන
නමුත් ආයෝජන කලාපතුල ක්‍රියාත්මක වෙන තවත් විශාල ව්‍යාපෘති කීපයක් එකතු තමයි ඒ ඩොලර් බිලියන 1.8ක් බවට පත් වෙලා නමුත් ඒ කොටස අපි පහුගිය වසරට තමයි ගණන් හදලා තියෙන්නේ ඒක ක්‍රියාත්මක වෙන්නේ මේ වසර තුලත ඒ ආයෝජන කිසිවක් අපි මේ වසරේ මුල්කාර්තුවත් අතුලත් කරලා නැහැ මේ වසර සඳහා මුදල් අමාත්‍යාංශයේ විසින් අපිට ඩොලර් බිලියනයක ආයතන ප්‍රවර්තන අමාත්‍යාංශයට ලක්ෂ්‍ය තියලා තියෙන්නේ අපිට සතුටු වෙන්න පුළුවන් මේ වෙනකොටත් අපි ඒ ඉලක්කය සම්පූර්ණ කිරීම සඳහා අවශ්‍ය ආයෝජන අස්සන් නොකලත් ඒ පිළිබඳව අපි සාකච්ඡා කරලා ඒ කටයුතු ක්‍රමක්‍රමයෙන් ඉදිරියට යමින් පවතිනවා කියන කාරණේ මතක් කරන්න ඕනේ ඔබගේ කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරපු අදානි සූර්ය බල සහ සුළං ව්‍යාපෘති ඩොලර් බිලියන 800ක ව්‍යාපෘතියක් මෙගාවට් 500ක ඒ ව්‍යාපෘති අම්බන්තොට ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන කිරිපහදු ඩොලර් බිලියන 2.8ක ආයෝජනයක්. එතනින්ම අපි ඩොලර් බිලියන 3ක ආසන්න වශයෙන් තව කුඩා ව්‍යාපෘති කිපෙකුත් අපි එකින් එක කිව්වේ නැති වුණා. ඒ සාකච්ඡාවලට පිවිසිලා තියෙන ව්‍යාපෘති අපිට කිවිසුම් ගත වීමට හැකියාව ලැබුණොත් අනිවාර්යයෙන්ම මුදල් අමාත්‍යාංශය විසින් අපිට ලබා දීපු ඉලක්කය තෙගුණ කිරීමේ හැකියාව අපිට තියෙන්න පුළුවන් කියන කාරණේ සතුටින් මේ වෙලාවේ ඔබතුමාලට ප්‍රකාශ කරන්නට අවශ්‍යයි. ආයෝජන ඇතින් ගත්තම අපේ ප්‍රමුඛතම ව්‍යාපෘතිය කොළඹ වරාය නගර ව්‍යාපෘතිය. ඊට අදාළව යම් විස්තරයක් සැපෙව්වොත් මේ වෙනකොට ආයෝජකේ ක්‍රියාත්මක වෙන තත්වයට පත්තුලා තියෙනවා. අය ඇක්ටිව් ඉන්වෙස්ටර්ස්ලා බවට පත්තුලා තියෙනවා. මොකද නීති රාමුව දැන් සකස් කරලා ඉවරයි. බැංකු රෙගුලාසි ටික විතරයි අපිට දැන් පාර්ලිමේන්තුවේ අනුමත කරන්න ඉතිරි වෙලා තියෙන්නේ. ඉතිරි මාස දෙක ඇතුළත මේ සියලුම රෙගුලාසි පාර්ලිමේන්තුවට ගෙනල්ලා අනුමත කරන්න බලාපොරොත්තු වෙනවා. ඔෆ්ෂෝ බැංකින් රෙගුලේෂන්ස් ඇතුළු මේ වෙනකොට ආයෝජනය කරපු ආයෝජකින් වැඩ කටයුතු පටන් ගන්න තියෙනවා. බිස්නස් සෙන්ටර් එක ඉදිකිරීම ආරම්භ කරලා තියෙනවා. මේ චයිනා ඩියුටි ෆ්‍රී එකත් එක්ක ගිවිසුම් අත්සන් කරලා තියෙනවා. තුගක් වෙලාවට ජූනි 14 වෙනිදා කොළඹ වරාය නගරයේ තීරුබදු රහිත වෙළඳ සංකීර්ණය අපි විවෘත කරන්න බලාපොරොත්තු වෙනවා. චයිනා ඩියුටි ෆ්‍රී කියන ආයතනයත් එක්ක තමයි අපි පෝට් සිටි එකේ ගිවිසුම් ගත වෙලා ඉදිකිරීම් කටයුතු දැන් කිරීගෙන යනවා. කැබිනට් අනුමැතිය සඳහා අපි මේ පත්‍රිකාව යොමු කරලා තියෙනවා. අනුමැතිය ලැබෙයි ගැසට් කරගන්න අපි බලාපොරොත්තු වෙනවා ජූනි 14 කලින්. එම වුණොත් අපි යොදාගත් දිනවලට මේ කටයුතු ආරම්භ කිරීම ජේෂ්ඨ පුරවැසියන්ගේ ඉතුරුම් පොලි අනුපාත සම්බන්ධ පැහැදිලි විශ්ලේෂණයක් සිදු කිරීමට ජනාධිපතිවරයා විසින් තමා වෙත උපදෙස් ලබා දුන් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සෙඹලාපිටිය මහතා පවසනවා. සියලු ජේෂ්ඨ පුරවැසියන්ගේ ඉතුරුම් සඳහා වර්ෂයකට බිලියන 80ක් විතර මුදලක් අවශ්‍යයි. දැනට අපි කලින් ඒවා දීපු ඒව සඳහා බැංකුවලට මහ බණ්ඩාගාරයේ බිලියන 105ක් ණය ගෙවන්නත් තියෙනවා. මේවාගේ ප්‍රශ්නකල මැදි වෙලා තියෙනවා. විවිධාකාර ඉල්ලීම් ලැබෙනවා. දැන් ජනාධිපතිතුමා විශේෂයෙන් මේ ගැන ඉතාමත්ම උනන්දුයි. මේ ගැන බොහොම සංවේදීව එතුමා සොයා බලනවා. එතුමා විශේෂයෙන් අද අපිට නියෝගයක් කළා. මේ ලැබෙන විවිධ ඉල්ලීම් විවිධ වයස් තලයන් පිළිබඳ ඉල්ලීම් ලැබෙනවා. විවිධ පොඩි ප්‍රතිශතයන් ගැන ඉල්ලීම් ලැබෙනවා. මේ සියල්ලම හොඳ විශ්ලේෂණයක් කරලා වාර්තාවක් දෙන්න කියලා අපිට කොහොමද මේ වෙලාවේ තියෙන ආර්ථික අපහසුතා මැද්දේ අපේ තියෙන මුදල් ප්‍රවාහයන් අනුව කොහොමද කටයුතු කරන්න පුළුවන් කියන එක ගැන පිළිබඳ චරාත්මක විශ්ලේෂණයක් කරලා වාර්තාවක් දෙන්න කියලා ජනාධිපතිතුමා අද අපිට ප්‍රකාශ කළා. අපි බලාපොරොත්තු වෙන යනු වාර්තාවක් දෙන්න මේ පිළිබඳව. BMW අත ආනයනය කිරීමේදී විශාල වංචාවක් සිදු වෙලා තියෙනවා කියන කාරණය සම්බන්ධව මාධ්‍ය වාර්තා කරලා තිබුණා. මේ සම්බන්ධයෙන් ඔයත්ම මේ තාමත් පරීක්ෂණ ඉදිරියට යන නිසා මම පිළිවන් නිශ්චිත තීන්දුව කියන්නේ නැහැ. කෙසේවත් මේක හොඳ උදාහරණයක්. දැන් බොහෝ වෙලාවල අපිට කියනවානේ අපේ රේගුව වෙන්න පුළුවන් වෙනත් අපේ බදු අයකන් රාජ්‍ය ආයතන මේවා හුඟක් ප්‍රමාද කරනවා කියලා. මේ ප්‍රමාදයන් ගැන සැලකිලිමත් වෙන්නේ නැහැ කියලා. ලොකු ආයතනවල හිතාමත් ප්‍රමාද කරනවා කියලා මේක හොඳ උදාහරණයක්. දැන් මේ පිළිබඳ අපිට තොරතුරු ලැබිලා තියෙන 2012. පරීක්ෂණ ආරම්භ වෙලා තියෙන 2012. රේගුව මේ ගැන තීන්දුවක් ගත්තේ 2017 මේ ගැන දඬනයක් නියම කරා. ඒ කාල සීමාව තුළ තොරතුරු ලබා ගැනීමේදී මේ ආයතනවල කිසිම සහයෝගයක් ලැබුණේ නැහැ. පොදුවේ තත්ත්වය මම කියන්නේ විශේෂයෙන් දාලා ආයතන හැම විටකම මේ වගේ පරීක්ෂණයකදී තොරතුරු ලබා දීම හැකි තරම් ප්‍රමාද කරනවා, බාධා කරනවා. 2017 තීන්දුව දුන්නාට පස්සේ උසාවියට ගිහිලා දැන් උසාවියෙන් 2024 මේ මැයි මාස 7 වෙනිදා තීන්දුවක් දුන්නා. නැවත පරීක්ෂණ ආරම්භ කරලා අපි තාම උනන්දුවෙන් වෙනම නිලධාරියෙක් දාලා දැන් පරීක්ෂණ ආරම්භ කරා. මේ හොඳ උදාහරණයක්. මොකද බොහෝ විට කියනවානේ බදු අය කර ගැනීමට ප්‍රමාද කරන උනන්දු වෙන්නේ කියලා. මේක මේ සාමාන්‍ය තත්ත්වය. ඉතින් අපි ඒකට මූණ දෙනවා. ඒ නිසා තමයි අපි දැන් රටේ බදු අය කිරීම පිළිබඳ නීති පද්ධතිය වඩාත් කාර්යක්ෂම කිරීම නැත්නම් වඩාත් වේගවත් කිරීම, තොරතුරු ලබා දීමට තියෙන බැඳියාව වැඩි කිරීම ආදී පිළිබඳවත් අපි දැන් වෙනස්කම් ඇති කරගෙන යන්නේ මෙන්න මේ ප්‍රායෝගික තත්ත්වයට මුහුණ දෙන්න අවශ්‍ය නිසා තමයි.
සාමාන්‍ය පෙළ විභාගයේ අක්‍රමිකතා කිහිපයක් වාර්තා වුවත් ප්‍රශ්න පත්‍ර පිටවීමක් සිදු වී නොමැති බව විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළා. ඒ ඊයේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින්. 2023 වර්ෂයේ අධ්‍යන පොත් සාතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය මේ මාසයේ 6 වෙනිදා සිට ක්‍රියාත්මක වෙනවා. අපේක්ෂකයන් 453,000කට ආසන්න ප්‍රමාණයක් මේ විභාගය සඳහා අයදුම් කරලා තිබුණා. ඒ අපේක්ෂකයින් සඳහා විභාග මධ්‍යස්ථාන 3527ක් මුළු දිවයිනම ආවරණය වෙන පරිදි ස්ථාපනය කරලා තිබුණා. ඒ අපේක්ෂකයන් යම් යම් පංචනික ක්‍රියා කිරීමට පෙළඹුණු සිද්ධීන් ඇරුණකොට වෙනත් කිසිදු සිද්ධියක් බරපතල සිද්ධියක් වාර්තා වුණේ නැහැ. සිද්ධීන් දෙකක් ළම ප්‍රදේශයේ කොටහෙන ප්‍රදේශයේ පාසල් දෙකකින් සිද්ධීන් දෙකක් වාර්තා වුණා. ඒ සිද්ධීන් දෙක අනාවරණය කරගෙන තිබුණේ ඒ කාර්ය මණ්ඩලයමයි අපේ විභාග මධ්‍යස්ථානවල පත් කරලා තිබුණු. ඒ නිරීක්ෂකවරුන් සහ ශාලාධිපති යනුව විභාග දෙපාර්තමේන්තුවේ මේ පිළිබඳ වාර්තා කරන ලැබුව අපේක්ෂකයෝ දෙදෙනෙක් ඒ පාසල් දෙකේ ඒ විභාග මධ්‍යස්ථාන දෙකෙහි ජංගම දුරකථනයක් ළඟ තියාගෙන ඉඳලා පාවිච්චි කරලා ඒ ප්‍රශ්න පත්‍රය ඡායා රූපයක් අරගෙන එළියට යවලා පිළිතුරු ගෙන්නාගත්තු සිද්ධියක් පිළිබඳව ඒ අනුව මම වහාම ක්‍රියාත්මක වෙන විදිහට පෙන්ල දාරින් දෙන්නේ කේ ස්ථාන දෙකට යොමු කරා. ඒ අය ගිහිල්ලා ඒ සිද්ධිය සම්පූර්ණයෙන් අලාවරණය කරගෙන තිබුණා. ඒත් මේ අපේක්ෂකයන් දෙදෙනම පෞද්ගලික අපේක්ෂකයන්, මේ පාසල් අපේක්ෂකයන් නෙවෙයි. මේගොල්ලෝ දැන් අපි ජංගම දුරකථන සම්පූර්ණයෙන්ම තහනම් කරලා තියෙද්දි මේ අපේක්ෂකයන් සම්පූර්ණයෙන් ඒ ශාරීරියේ ඇඳුම් සේ මේ ජංගම දුරකථන රඳවාගෙන මධ්‍යස්ථානට ඇවිල්ලා තිබෙන බවයි වාර්තා වෙන්නේ. දැන් මේ තොරතුරු අනාවරණය කරගත්තට පස්සේ මේ ජංගම දුරකථන පරීක්ෂා කිරීමේදී විභාගය ආරම්භ වුණාට පස්සේ ප්‍රශ්න පත්‍රය ඡායාරූපගත කරලා යම් පුද්ගලයෙකුට යවලා පිළිතුරු ගෙන්නාගත්තු තොරතුරක් තමයි වාර්තා වෙන්නේ. ඒ අනුව මේ සිද්ධීන් දෙක සම්බන්ධයෙන්ම කොටහේන පොලිසියට පැමිණිලා ඉදිරිපත් කළේ පොලිස් නිලධාරීන් ඒ ස්ථානවලට පැමිණිලා මූලික පරීක්ෂණ කටයුතු පටන් ගත්තා. ඒකම ඒ ජංගම දුරකථන පොලිස් භාරයට ලබාගත් ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා මට දැනට තිබෙන කරුණු අනුව මේ කිසිම තැනක මේ විභාග ප්‍රශ්න පත්‍රයේ විභාගයට පෙර පිටවීමක් විභාගයේ පෙර සංසරණ වීමක් ගැන කිසිම තැනක වාර්තා වෙන්නේ නැහැ. ඒතර මේ සිද්ධිය සිදුවෙන අවස්ථාවේදී මේ අපේක්ෂකයන් සියලු දෙනාම විභාග මධ්‍යස්ථානවලට වාර්තා කළා තිබුණේ. එතකොට ඒ අපේක්ෂකයන් විභාගයේ ලියමින් ඉන්න අවස්ථාවක තමයි. එතකොට පැයකට වැඩි කාලයක් ගත වුණාට පසුව තමයි මේ සිද්ධි තුනම වාර්තා වෙන්නේ. ඒ අනුව අපේක්ෂකයන් අතට එහෙම නැත්නම් එළියට ප්‍රශ්න පත්‍රය පිටවීමක් හැටියට සඳහන් කරන්නට බෑ. මොකද අපි විභාග පනත හැටියටත් ප්‍රශ්න පත්‍රයක අපි රහස්‍යතාව හැටියට රහස්‍ය ලේඛනයක් හැටියට අපි සැලකුණු ලබන්නේ විභාගයේ ආරම්භ වී පැය භාගයක් ගත වන තුරු. එතකොට මොකද ඒ පැය භාගයක් ගත වුණාට පස්සේ අපේක්ෂකයන්ට විභාග මධ්‍යස්ථානයට පැමිණෙන්නට අවසරයක් නැහැ. එතකොට මෙතනදී ඒ පරිබාහිර පුද්ගලයන්ට ප්‍රශ්න පත්‍රය යන්න පුළුවන් කමක් නැහැ. විභාගයේ ලියන අපේක්ෂකයන්ට ඒ තුලින් විශේෂ වාසියක් ලබා ගන්න පුළුවන් කමක් නැහැ. අද දිනේදී දිවයිනේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. කෙසේ වෙතත් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඉදිරියේදී වැසි තත්ත්වය සමග උෂ්ණත්වය ක්‍රමයෙන් පහව යන බවයි. දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු දෙකින් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. බස්නාහිර, සබරකමුව සහ වයඹ පළාත්වලත්, ගල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර 100ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවයි දැක්වෙන්නේ. දකුණු පළාතේ වෙරළබඩ ප්‍රදේශවල උදැස්සන කාලයේදීත් තැනින් තැන වැසි ඇති විය හැකි බව දැනුම් දී තිබෙනවා. ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා පාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ. මේ අතර අද දිනේ උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. උතුර සහ උතුරු මැද පළාත් සහ ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්ක සඳහා මෙම නිවේදනය බලපැවැත්වෙනවා. ඒ අනුව ඉහත ප්‍රදේශවල උණුසුම් දර්ශකයේ නම් මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පවතිනු ඇතැයි අපේක්ෂා කෙරෙන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. ඒ හේතුවෙන් ඉහත ප්‍රදේශවල ජීවත් වන ජනතාවට විමසිරිමත් වන ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙනවා. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන්. අභියාචනාධිකරණයේ පවතින විනිසුරු පුරප්පාඩු පිරවීම සම්බන්ධයෙන් මතුවී ඇති ගැටලු පිළිබඳ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යොමු කර තිබෙනවා. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ලේකම් චතුර ඒ ගල්හේන මහතා සහ එම සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ කෞශල නවරත්න මහතා එම ලිපියට අත්සන් තබා තිබෙනවා. මේ වන විට අභියාචනාධිකරණයේ විනිසුරු පුරප්පාඩු 5ක් පමණ ඇති බවත් එම පුරප්පාඩු පිරවීමට දිගින් දිගටම පමාවීම සම්බන්ධයෙන් තමන් දැඩි කනස්සල්ලට පත්වන බවත් ඔවුන් එම ලිපියෙන් පෙන්වා දී ඇති බව සඳහන්.
මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සහ මෙරට අමරිකානු තානාපති ජූලි චන් මහත්මිය අතර හමුවක් සිදුව තිබෙනවා. අමරිකානු තානාපති කාර්යාලයේදී ඊයේ මෙම හමුව සිදුවී ඇති බව සඳහන්. එක් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් අමරිකානු තානාපතිවරිය සඳහන් කර ඇත්තේ දෙරට අතර දීපාශුක සබඳතා, ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ දැනට ක්‍රියාත්මක ප්‍රතිසංස්කරණ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ බවයි. ශ්‍රී ලංකාවේ ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීම සඳහා අමරිකා එක්සත් ජනපදය අඛණ්ඩව සහාය දක්වන බවද මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා වෙත දැනුම් දුන් බව ජූලි චන් මහත්මිය සඳහන් කර තිබෙනවා. ඔලිම්පික් ගිනිසුලුව රැගෙන යාමේ ගෞරවයට පාත්‍ර වූ ප්‍රථම ශ්‍රී ලාංකිකයා බවට පත්වීමට පැරිසියේ වෙසෙන ශ්‍රී ලංකාවේ උපන් තර්ෂන් සෙල්වරාජා සමත්ව තිබෙනවා. ඔලිම්පික් ගිනිසුලුව ග්‍රීසියේ සිට ප්‍රංශයට පැමිණෙන විට සාමාන්‍ය පුරවැසියන්ගේ සිට ප්‍රභූවරුන් දක්වා පුද්ගලයන් දසදහසක් සම්බන්ධ කරගනිමින් පන්දම රැගෙන යාමට අවස්ථාව සලසා දී ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව ශ්‍රී ලාංකිකයෙකු වන තර්ෂන් සෙල්වරාජාටද මෙකී අවස්ථාව හිමිව තිබෙනවා. ඔහු වෘත්තියෙන් බේකරි හිමිකරුවෙක් වන අතර පැරිසිය පුරා ප්‍රසිද්ධත්වයට පත්ව ඇත්තේ ඔහු නිෂ්පාදනය කරන බෑගට් හේතුවෙන්. හොඳම පැරිසියානු බෑගට් යන කීර්ති නාමයේද හිමිකරගෙන තිබෙනවා. කෙසේ වෙතත් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පළමු ශ්‍රී ලාංකික පන්දම් දරන්නා ලෙස තර්ෂන් සෙල්වරාජා ඉතිහාසගත වනවා. ඒ සමගින් ශ්‍රද්ධා සත්‍යන්ත 12:30 ප්‍රවෘත්ති විකාශයෙන් නිමාවට පත්වෙනවා. හමුවමු සවස 6:30 අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන්. තෙරුවන් සරණයි, නමෝ බුද්ධාය. නවතම පුවත් දැනගැනීමට ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කරන්න.